අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය. පළවෙනි පාඩමේ පස්වෙනි කොටසයි සාකච්ඡා කරන්නේ. මේ වෙද්දි කොටස් හතරක් පළවෙනි පාඩම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ සියලුම පාඩම්වල ලිංක් අපි පහතින් දක්වලා තියෙනවා, දාලා තියෙනවා. ඒ ලිංක් හරහා ඔබට පුළුවන් සියලුම පාඩම් අධ්‍යයනය කරන්නට පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව සමග subscribe කරලා එකතු වෙන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් පාඩම සාකච්ඡා කරන්නට සූදානම් වෙමු. බෞද්ධ සංස්කෘතිය පොත පාවිච්චි කරන්න මේ පාඩම් නරඹන ගමන් ඒ අදාළ කරුණු ලකුණු කරගන්න. අවශ්‍ය දේවල් කටපාඩම් කරගන්න. ගිහි පැවිදි වෙනස පිළිබඳවයි පළවෙනි පාඩමේ පස්වෙනි කොටසෙන් අපි සාකච්ඡා කරන්නේ. ගිහි පිරිස සහ පැවිදි පිරිස කියන මේ දෙපිරිස අතර විශාල වශයෙන් වෙනසක් පවතිනවා. ඒ වෙනස පිළිබඳව අපිට විභාගවලදී දක්වන්නටත් ලියන්නටත් සිදු වේවි. ඒ වගේම ගිහි පැවිදි වෙනස පිළිබඳව අපි දැනගෙන සිටිය යුතුයි. බලමු මොනවද මේ ගිහි පැවිදි දෙපාර්ශවය අතර පවතින අවු වෙනස්කම් කියලා. බෞද්ධ සිරිත්විරිත්වල පදනම් වශයෙන් මෙතෙක් අපගේ සැලකිල්ලට වැඩි වශයෙන් යොමු වූයේ පැවිදි විනය කෙරෙහි. සිරිත්විරිත් පදනම් කරගත්තට පස්සේ වැඩි සැලකිල්ලක් බෞද්ධ සංස්කෘතිය පොතේදී මූලික කොටස් වලින් සාකච්ඡා කරලා තියෙන පැවිදි විනය කෙරෙහි තමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් බෞද්ධ ගිහියාගේද පැවැත්ම සඳහා පැවිදි චාරිත්‍රම යොදා ගැනුමේ යුක්ති සහගත භාවයේද මෙහිදී සලකා බැලීම වටී. බෞද්ධ ගිහියාගේද පැවැත්ම සඳහා පැවිදි චාරිත්‍රම යොදා ගැනීම යුක්ති සහගත භාවයකින් යුක්තයි කියලා මේ පාඩමේදී සාකච්ඡා කරනවා. බෞද්ධ ගිහියාගේ පැවැත්ම සඳහා පැවිදි චාරිත්‍රම යොදා ගැනීම යුක්ති සහගතයි. බෞද්ධ ගිහි ජනතාවත් පැවිදි චාරිත්‍රම තමයි බොහෝ වෙලාවට අනුගමනය කරන්නේ. ඒක යුක්ති සහගත දෙයක් කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. බෞද්ධයාගේ අවසාන අරමුණ වන නිවන් අවබෝධය සඳහා ගිහි පැවිදි දෙපිරිසම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති එකම සදාචාර මාර්ගයේ. අපිට විශේෂිත වූ කාරණාව මේ කාරණේ විශේෂිත වන්නේ බෞද්ධයාගේ අවසාන අරමුණ වන නිවන අවබෝධය සඳහා ගිහි පැවිදි දෙපිරිසම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති එකම සදාචාර මාර්ගය. ගිහි පැවිදි දෙපිරිසම ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අනුගමනය කරන්නේ. එහෙනම් ගිහි පැවිදි කියන දෙපාර්ශවයටම නිර්වාණ අවබෝධය සඳහා ගමන් කිරීමේ මාර්ගය බවට පත් වෙන්නේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙනසකට ඇත්තේ පැවිද්දාගේ ගමන ගිහියාගේ ගමනට වඩා වේගවත් වීමයි. වෙනසකට තියෙන්නේ පැවිද්දාගේ ගමන ගිහියාගේ ගමනට වඩා වේගවත් වූ ගමන. ගිහියා ගිහි සම්බාධක සහිතව, ගිහි ජීවිතයේ බැඳීම් සහිතව ක්‍රමක්‍රමයෙන් ගුණධර්ම පුරමින් නිවන කරා ගමන් කරන පිරිසක්. ගිහි පැවිදි පිරිසේ අනිත් පිරිස, පැවිදි පිරිස මොකද කරන්නේ? ගිහිගේ සම්බාධක බාධක බැඳීම් සියල්ලක් මතහැරලා නිර්වාණය අරමුණු කරගෙන පිළිවෙත් පුරන එක. පැවිද්දාගේ ගමන සංසයාගේ ගමනටත්, ගිහියාගේ ගමන මොනරාගේ ගමනටත් ධර්මයේ උපමා කර ඇත. පැවිද්දාගේ ගමන හංසයාගේ ගමන වගේ, ගිහියාගේ ගමන මොනරෙකුගේ ගමන වගේ කියලයි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. ගිහි සහ පැවිදි වෙනස පිළිබඳව දැක්වීමේදී පැවිද්දාගේ ගමන හංසයාගේ ගමනටත්, ගිහියාගේ ගමන මොනරාගේ ගමනටත් දක්වා තිබේ. ඒට හේතුව මොකක්ද කියලත් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් පැවිද්දාගේ ගමන සහ ගිහියාගේ ගමන උපමා කර ඇත්තේ මොනවාටද වෙන වෙනම ලියන්න කියලා කියන්න පුළුවන්. පැවිද්දාගේ ගමන හංසයාගේ ගමනටත්, ගිහියාගේ ගමන මොනරාගේ ගමනටත් කියලා පිළිතුරු දෙන්නට වෙනවා. ජීවිතයේ ඇති අති විශාල කාර්යභාරී ගිහියාගේ
නිර්වාණය අවබෝධ ගමන පමා කරයි. ජීවිතයේ තියෙන අති විශාල කාර්ය භාරය. ගියාට දෙනවා විශාල කාර්ය භාරයක්. මේ කාර්ය භාරය බැඳීම් නිවන් ගමන පමා කරනවා. ගියාගේ නිවන් ගමන පමා කරනවා. මොනරාට ඔහුගේ අලංකාර පිල්බර වේගවත් ගමනකට බාධකයක් වන්නාක් මෙනි. මොනරාට අලංකාරවත් වූ ඉතාමත් ලස්සන පිල් තියෙනවා. ඒ වුණත් ඒ බර නිසා වේගවත් වූ ගමනක් යන්නට බෑ. හංසයා එහෙම නෙවෙයි. විමුක්තිය සොයා සංසාරයේ සැරිසරන ගිහියෝ ඉතා බර අඩු උපකරණ පොදි බැඳ කරතබාගෙන යන්නෝය. විමුක්තිය සොයා සංසාරයේ සැරිසරන ගිහියෝ ඉතා බර අඩු උපකරණ පොදි බැඳ කරතබාගෙන යන්නෝය. එහෙත් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන පැවිද්දාගේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුය. පැවිද්දාගේ ගමන් මල්ල ඉතාමත් සැහැල්ලුයි. විමුක්තිය සොයා සංසාරයේ සැරිසරන ගිහියෝ ඉතා බර අඩු උපකරණ ඉතා බර උපකරණ පොදි බැඳගෙන කරතබාගෙන යනවා. එහෙත් අල්පේච්ච ජීවිතයක් ගත කරන පැවිදි පිරිස තුල තිබෙන්නා වූ ගමන් මල්ල ඉතාම සැහැල්ලු ගමන් මල්ලක්. ගෙන යන බඩු මල්ලේ බඩු අඩු වූ තරමට ගමන වේගවත් කරගත හැකිය. ඔබ දන්නවා පාසල් බෑග්යක් වුණත් සැහැල්ලුවෙන් තියෙනකොට අරගෙන යන්නට පුළුවන්. එහෙමනම් එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගෙන් ගමන් කළ හැකි වේ. සිංච භික්ඛූ ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති. හොඳින් බලන්න. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගෙන් ගමන් කළ හැකි වේ. සිංච භික්ඛූ ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති. භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා මේ ඔරුව හිස් කරගන්නට කියලා. ඔරුව හිස් කරගත්තට පස්සේ තිබෙන්නා වූ වාසිය තමයි ඉතාමත් ඉක්මනින් ඉතාමත් වේගෙන් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වේ. සිංච භික්ඛුව මන්නාවං සිත්තාතේ ලහු මෙස්සති. සිංච භික්ඛූ ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති. මේ අවශ්‍ය කරන විෂය කරුණු පාඩම් කරගන්න මේ තියෙන්නේ. එම්බා භික්ෂුව ඔරුව හිස් කරනු ඒ හිස් කළ විට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වේ කියන අදහස පාලියෙන් දක්වන්නේ සිංච භික්ඛූ ඉමන් නාවං සිත්තාතේ ලහු මෙස්සති කියලා. යන ධම්මපද ගාථාවෙන්ද අදහස් කරන්නේ මෙයයි. ධම්මපද ගාථාව මේ ප්‍රකාශයේ තියෙන්නේ ධම්මපදයේ තුල. ඉතින් සැහැල්ලු ඔරුවක් තියෙනකොට එහෙම නැත්නම් සැහැල්ලු ජීවන ගමනක් තියෙනකොට විමුක්තිය කරා වේගින් ගමන් කරන්නට පුළුවන් බව තමයි මේ ප්‍රකාශයෙන් අදහස් කරන්නේ. පැවිද්දා මෙන්ම ගිහි යත් ඔහුගේ ගමන් මල්ලේ බර හැකි තරම් දුරට අඩු කරගන්නේ නම් ඔහුටද නිවත් අවබෝධයේ යම්කිසි පමණකින් වේගවත් කරගත හැකි වෙයි. අල්පේච්ඡ ජීවිතය ගමන් බර අඩු කර ගැනීමේ මාර්ගයයි. පැරණි ගිහියෝ අපිත් රහතුන් අනුගමනය කරමු. ඉතින් මේ ගිහි ජනතාවටත් පැවිදි පිරිසටත් ගමන තුල තියෙනා වූ බර අඩු කරගත්තට පස්සේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරනකොට ඉතාමත් ඉක්මනින් ගමන් කරන්න පුළුවන්. හැබැයි ගිහි පැවිදි වෙනසේ තියෙනා වූ විශේෂිතම ලක්ෂණය තමයි ගිහි ජනතාව ඉතාමත් බර සහිත වූ ජීවිතයක් තුළින් නිවන කරා ගමන් කරන පිරිසක්. පැවිදි පිරිස සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් නිර්වාණය කරා ගමන් කරන පිරිසක්. අපිත් රහතුන් අනුගමනය කරමු. අපිත් රහතුන් අනුගමනය කරමු කියලා අතීතයේදී ගිහි ජනතාව පැරණි ගිහි ජනතාව කටයුතු කරලා තියෙනවා. අපිත් රහතුන් අනුගමනය කරමු කියන අරමුණේ ප්‍රකාශය කරමින් ඒ පිරිස් කටයුතු කරලා තියෙනවා. පොහෝ දිනයන්හි පෙහෙවස් සමාදන් වූහ.
පොහොය දවස්වල පෙහෙවස් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා. පැවිද්දා නිරන්තරයෙන්ම පැවිදි දසශීලයේ සමාදන් වෙලායි සිටින්නේ. භික්ෂූන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන්, උපසම්පදා භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තයි උපසම්පදා සීලයෙන්. එබැවින් පැවිදි පක්ෂය සඳහා දේශිත සිල් ආචාර ධර්ම චාරිත්‍ර වාරිත්‍ර ආදියද එකම නිවන් මාර්ගයේ ගමන් කරන ගිහියාටද ප්‍රයෝජනවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. බෞද්ධ සිරිත් විරිත් කෙරෙහි ඒවායෙහි ලැබී ඇති ආභාසයද ඉමහත්ය. පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වීම තුළින් බලාපොරොත්තු වෙන්නේ සිල්වත්කම. සිල්වත්කම තුළින් පැවිද්දා වගේම තමන්ගේ කාය වාචසික සංවරය ඇති කරගෙන, මානසික සංවරය ඇති කරගෙන ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා කටයුතු කරනවා. එහෙමනම් ගිහියා කියන්නේ බර සහිත ඒත් නිවන අරමුණු කරගෙන ගමන් කරන පිරිසක්. පැවිද්ද කියන්නේ නිවන අරමුණු කරගෙන ගිහි බාධක සම්බන්ධතා සියල්ලක් මත හැරලා වෙන් වෙලා සිටින පිරිසක්. ඉතින් වත් සම්පූර්ණ නොකරන්නේ සීලේ සම්පූර්ණ නොකරේ. වත්තන්න පරිපූර්ති නසීලං පරිපූර්ති. වත් පිළිවෙත් සම්පූර්ණ කළ යුතුයි ගිහි පැවිදි කියන දෙපාර්සවේ. වත් පිළිවෙත් සම්පූර්ණ කරනවා කියන්නේ සීලේ සම්පූර්ණ කරනවා කියන එක. සීල විසුද්ධිය නොලබන්නේ සිතේ සමාධිය නොලබයි. වත් සම්පූර්ණ නොකරන්නේ සීලේ සම්පූර්ණ නොකරේ සීල විසුද්ධිය නොලබන්නේ. සීලය තුලින් ලබන විසුද්ධියේ පාරිශුද්ධත්වයේ ලැබෙන්නේ නැත්නම් හිතේ සමාධියක් ඇති කරගන්නට බෑ. වික්ෂිප්ත සිත් ඇත්තේ ධර්මයේ නොදකි. වික්ෂිප්ත සිතක් තියෙනවා නම් ධර්මයේ දකින්න බෑ. ධර්මයේ නොදක්නේ දුකින් නොමිදේ. ධර්මයේ දකින්නේ නැත්නම් දුකෙන් මිදෙන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ තොරතුරු අන්තර්ගත වෙන්නේ විනය විනිච්ඡය තුල. විනය විනිච්ඡය කියන පොතේ තමයි වත්තක්කන්දකේ විනය විනිච්ඡයේ වත්තක්කන්දකේ දක්වන තොරතුරු. වත් සම්පූර්ණ නොකරනවා නම් සීල් සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලේ පිරිසුදු බව නැත්නම් සිත සමාධිගත කරගන්නට බෑ. වික්ෂිප්ත සිත් තියෙනවා නම් ධර්මය දකින්නට බෑ. ප්‍රඥාව පහළ කරගන්නට බෑ. ධර්මය දකින්නට බෑ. දුකෙන් මිදෙන්නට බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම සීලය සම්පූර්ණ කරගෙන සමාධියටත්, සමාධිය සම්පූර්ණ කරගෙන ප්‍රඥාවටත් ගිහිල්ලා ධර්මය දැකලා නිවන් දැකීම තමයි ගිහි පැවිදි කියන දෙපාර්සවේම අරමුණ බවට පත් වෙන්නේ. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බර අඩු කර ගැනීම, බැඳීම් අඩු කර ගැනීම සිදු කළ ගත යුතුයි. හැබැයි ඒත් ගිහි ජනතාව සහ පැවිදි ජනතාවත් අතර, පැවිදි පිරිස අතර පවතිනා වූ සහ සම්බන්ධතාවයේ අනුව බලද්දී විශාල බරක් සහිතවයි ගිහි ජනතාව ගමන් කරන්නේ. පැවිදි ජනතාව නිවන අරමුණු කරගෙන ඉදිරියට ගමන් කරනවා තමන්ගේ විමුක්තිය සලසා ගැනීම සඳහා. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ දහම් පාසල් අවසාන විභාග පාඩම් බෞද්ධ සංස්කෘතියට අදාළ. මේ විදිහට අපගේ නාලිකාවට එකතු වෙලා ඔබට පුළුවන් අපගේ වීඩියෝ නරඹන්නට, පාඩම් සියල්ලක්ම අධ්‍යයනය කරන්නට. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා මේ විදිහට කරාට පස්සේ ඔබට පාඩම් ඔබගේ දුරකථනයටම ගෙන්වා ගැනීමේ හැකියාවත් පහසුවක් තියෙනවා. ඒ වගේම සියලු පාඩම් ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත නැරඹීමේ පහසුකමත් අපි ලබා දීලා තියෙනවා. එහෙමනම් ඊළඟ කොටසෙන්, ඊළඟ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. සියලු පාඩම් වලට අදාළ, සියලු පොත් වලට අදාළ පාඩම් මේ වෙද්දි සකස් වෙමින් පවතිනවා. අපගේ නාලිකාවත් එක්ක රැඳී සිටින්නට කියලා ඔබට සිහිපත් කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.